एनेमेला कियान्नी मेत कालेदी गोड जनप्रिय वेच चित्रपटिया मेन्न मे चित्रपटिय सहतिम सदा पादक वेला तियेन्ने सत्य सिदुवीमक एहेनम अद अपि कथा करन्न बलापोरोत्तु वेन्ने मेन्न मे एनेमेला चित्रपटिय सहतिम सदा पादक उनु सत्य सिदुवीमयि 1970 दी अमेरिकावे रोना कियला तरुणयक वासय करनवा मेन्न मे तरुणिय पिटपलातक नेमासिकागारयकट हेदियक वशयेन गमन करन्न लैस्ति वेनवा एहिदी मे ड्रोना कियन तरुणियगे तनिकम नेति करीम सदा एगे मम विसिन सेल्लम बोनिकु तै बोनिक्केकु तैगी करनवा मे ममट मे सेल्लम बोनिक्कव हम्बेन्ने परण सेल्लम बडु कडेक तिबिला कोहम हरि ड्रोना मे सेल्लम बोनिक्कव रगेन अर नेमासिकागारये तमंगे कामरे नतर वेन्न यनवा कोहम हरि मेन्न मे कामरे एतुलेदी मेन्न मे ड्रोनाट මේ සෙල්ලම් බෝනික්කාගේ ඉරියව් පිහිටීම් වෙනස් වෙනවා කියන එක නිරීක්ෂණය කරන්න දකින්නවා. හැබැයි මුල් කාලයේදී මේ ඩ්‍රෝනා වැඩිය මෙන්න මේ සිදුවීම් සැලකිල්ලට භාජනය කරන්නේ නැහැ. කාලයක් ගියාට පස්සේ මේ ඩ්‍රෝනාගේ මේ කාමරේ නතර වෙන්න ඇගේ මිතුරියක් පැමිණෙනවා. කොහොම හරි මේ ඩ්‍රෝනා මේ තමන්ගේ මිතුරියට මේ සෙල්ලම් බෝනික්කාගේ ඉරියව් පිහිටීම් වෙනස් වීම පිළිබඳව විස්තර කරනවා. දවසක් මෙන්න මේ දෙන්නා එකතු වෙලා මේ සෙල්ලම් බෝනික්කා තමන්ට හුරු පුරුදු නිශ්චිත පිහිටමක තියලා කාමරයෙන් පිටතට ගිහිල්ලා පැය කිහිපයකට පස්සේ කාමරයට ඇතුල් වෙලා බලනවා. එහෙදි ඔවුන්ට නිරීක්ෂණය වෙනවා මෙන්න මේ සෙල්ලම් බෝනික්කාගේ ඉරියව් පිහිටීම් වෙනස් වෙලා තියෙනවා කියන එක. කොහොම හරි මේ දෙන්නා මෙන්න මේ සිදුවීමෙන් පස්සේ සැක කරනවා කවුරු හරි කෙනෙක් තමන්ව බය කරන්න මෙන්න මේ වගේ වැඩක් කරනවා කියන එක. ඉන්නේ හේතුව හින්දා තවත් දවසක මෙන්න මේ දෙදෙනා කාමරයෙන් පිටතට කලින් පරිද්දම සෙල්ලම් බෝනික්කා නිශ්චිත පිහිටුමක තියලා එළියට ගමන් කරනවා. නමුත් මෙන්න මේ සැරේ ඔවුන් මතක් කරලා කාමරයේ දොරවල් ජනෙල් ටේප් වලින් හොඳට වහලා තමයි පිටතට ගමන් කරන්නේ. පැය කිහිපයකට පස්සේ මෙන්න මේ දෙදෙනා නැවත වතාව මේ කාමරයට ඇතුල් වීමේදී මෙන්න මේ දෙන්නා ගොඩක් පුදුමයට වගේම භීතියට පත් වෙනවා. හේතුව තමයි කලින් පරිද්දෙම සෙල්ලම් බෝනික්කාගේ ඉරියව් පිහිටීම් වෙනස් වෙනවා තියෙනවට අමතරව කාමරයේ බිම පොළොව මත help me ලෙස සඳහන් වෙච්ච කොළකැබැල්ලක් දකින්නට හම්බෙනවා. කොහොම හරි මෙන්න මේ සිදුවීමෙන් පස්සේ මෙන්න මේ දෙදෙනා කිසිදු කියා මාර්ගයක් ගන්නට යන්නේ නැහැ. දවසක් මෙන්න මේ කාමරේ නතර වෙන්න ඩ්‍රෝනාගේ පෙම්වතා පැමිණෙනවා. කොහොම හරි මේ තරුණයා මෙන්න මේ කාමරය තුර නිදාගෙන ඉද්දී ඔහුට නපුරු හීනයක් දකින්නට හම්බෙනවා. මෙන්න මේ හීනයේදී අර මං කලින් සඳහන් කරපු සෙල්ලම් බෝනික්ක ඇවිල්ලා මොහොත පාර දෙනවා. මොහොත ඉගැස්සලා මේ හීනේ නැගිටිද්දී ඔහුට දකින්නට හම්බෙන තමන්ගේ ඇඟ පුරාම සීරීම් සපා කෑම් දකින්නට හම්බෙනවා. මෙන්න මේ සිදුවීම මෙන්න මේ තරුණයා ඩ්‍රෝනට විස්තර කරනවා. ඩ්‍රෝන ගිහින් සෙල්ලම් බෝනික්කා පරීක්ෂා කිරීමේදී සෙල්ලම් බෝනික්කාගේ අත්වල ලේ සලකුණු දකින්නට හම්බෙනවා. මෙන්න මේ සිදුවීමෙන් පස්සේ මේ තුන්දෙනා එකතු වෙලා ඒ ප්‍රාන්තයේ තිබ පල්ලියකට ගිහිල්ලා මෙන්න මේ සිදුවීම විස්තර කරනවා. ඒකෙදි එහි පියතුමා මෙන්න මේ කාමරයට පැමිණලා මෙන්න මේ සෙල්ලම් බෝනික්කාට ශුද්ධ ජලයේ ඉසලා කාමරයෙන් යොමුතර මේ සෙල්ලම් බෝනික්කා විසි කරනවා දෙවියන් වහන්සේට වඩා ඉහළින් කවුරුත් නැහැ කියලා. කොහොම හරි මෙන්න මේ කටයුත්ත ඉවර කරලා පූජකතුමා නැවත පල්ලියට ගමන් කිරීමේදී ඔහුගේ මෝටර් රථය අනතුරකට පත් වෙනවා. කොහොම හරි වාසනාවකට මෙන්න මේ පූජකතුමා බේරෙනවා. හැබැයි පස්සේ පරීක්ෂා කිරීමේදී පස්සේ ප්‍රශ්න කිරීමේදී මෙන්න මේ පූජකතුමා හැප්පෙන්න ප්‍රථමයෙන් අර සෙල්ලම් බෝනික්කාව දකලා තිබෙනවා. මෙන්න මේ සිදුවීමෙන් පස්සේ ඩ්‍රෝනා කරන වැඩේ එවකට භූතාත්ම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබ්බ වොරන් යුවලට මෙන්න මේ සිදුවීම ඔවුන්ගෙන් විස්තර කරනවා. වොරන් යුවල පැමිණලා මෙන්න මේ බෝනික්කා පරීක්ෂා කිරීමේදී ඔවුන්ට වැටහෙනවා මෙන්න මේ බෝනික්කාට බලගත භූතාත්මය ආරෝඪ වෙලා ඉන්නවා කියලා. ඊට අමතරව මෙන්න මේ භූතාත්මය සෙල්ලම් බෝනික්කා කියන අජීවී වස්තුවේ ඉඳන් මිනිස් ශරීරයක් කියන සජීවී වස්තුවකට ගමන් කරන්න උත්සාහ කරනවා කියන එක ඔවුන්ට පැහැදිලි වෙනවා. ඊට පස්සේ මේ දෙදෙනා තීරණය කරනවා තමන්ගේ නිවසේ තියෙන භූතාත්ම සහිත අජීවී වස්තු සහිත කෞතුකාගාරයට මේ සෙල්ලම් බෝනික්කාව රැගෙන යන්න. මොහොම හරි මේ සෙල්ලම් බෝනික්කාව තමන්ගේ කෞතුකාගාරයට රැගෙන යන්න ගන්න වෑයම එච්චර දේසි පාසු කාර්යයක් වෙන්නේ නැහැ. මේ සෙල්ලම් බෝනික්කාව තමන්ගේ කෞතුකාගාරයට අරගෙන යන අතරමඟදී ඔවුන්ට යම් යම් බාධා වීම් රාශියකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. කොහොම හරි මේ වෙරොන් නිවල කෞතුකාගාරයට මෙන්න මේ සෙල්ලම් බෝනික්කාව අරගෙන යනවා. ඉතින්
අදටත් ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ ඔවුන්ගේ මේ වරන් නුවරක මේ කෞතුකාගාරයේ ඇනබෙලා සෙල්ලම් බොනික්කා දකින්නට හම්බෙනවා. මෙන්න මේ සෙල්ලම් බොනික්කා මේ කෞතුකාගාරයේ විශේෂ වීදුරු ආවරණයක් තුළ තමයි ආවරණය කරලා තියෙන්නේ. මේ වීදුරු ආවරණයේ ඉහළින් කුරුසයක් ලකුණු කරලා ඊට පහළ මෙන්න මේ වගේ වාක්‍යයක් සඳහන් කරලා තියෙනවා. Don't touch this. ඒ කියන්නේ මෙන්න මේ වීදුරු ආවරණය අල්ලන්නට එපා. යම් යම් පිරිස් මෙන්න මේ වීදුරු ආවරණය ස්පර්ශ කරන්නට ගිහිල්ලා ඉතා අවාසනාවන්ත සිදුවීම් රාශියකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඒකින්ද ඔය කට්ටියත් ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයකට ගිය දවසක මතක් කරලා මේ කෞතුකාගාරයේ පරිනිරීක්ෂණය කරන්න. මේ කෞතුකාගාරයේ බලද්දි ඔයාටත් මෙන්න මේ ඇනබෙලා සෙල්ලම් බොනික්කව දකින්නට හම්බේ. හැබැයි මතක් කරලා එදාට මේ වීදුරු ආවරණ නම් අල්ලන්නට එපා. පස්සේ කාලෙකදී මේ වොරන් නියුවලගේ එඩ් වොරන් කියන එක්කෙනාගෙන් මේ කට්ටිය අහනවා ඔයාගේ කෞතුකාගාරයේ තියෙන භූතාත්ම ආරූඪ වෙච්ච වස්තුන් අතරින් ගොඩක්ම භයානක වස්තුව මොකක්ද කියන එක. එහිදී ඔහු කියන්නේ මෙන්න මේ සෙල්ලම් බොනික්කා තමා තමාගේ කෞතුකාගාරයේ තියෙන භයානකම දේ කියන එක. එහෙනම් අදට මෙතනින් වීඩියෝ එක නතර වෙනවා. මෙන්න මේ වගේ වීඩියෝ මම අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාට බලා ගන්න ඕන නම් මතක් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එක හොඳයි නම් මතක් කරලා ලයික් එක ගන්න, තව කෙනෙක්ට බාන්න ෂෙයා කරන්න. සුබ දවසක්.